හස්බන්ඩ් අද දෙන දවසට මගේ දවස පටන් ගන්න හස්බන්ඩ්ගේ තේ එක හදලා දීලා ඊළඟට මම ආයෙ ටිකක් නිදා ගන්නවා. ඊළඟට උදේ 7:30 වගේ අපි දෙන්නම නැගිටිනවා. ටික වෙලාවක් ඇඳට වෙලා ඉඳලා පොඩ්ඩක් එක්ක පොඩ්ඩක් සෙල්ලම් කරලා කන්නලිකම යවාගෙන ඊට පස්සේ නැගිට ගමන් මම කරන්නේ වතුර වීදුරුවක් බොන එක. උදේම මේ විදිහට වතුර වීදුරුවක් බොන එක ඇඟට ගොඩක් හොඳයි. මේ විදිහට මම ඇඳාස් කරනකම් පොඩ්ඩ ඇඳට වෙලා ඉන්නවා. එයා හරි ආසයි මම ඇඳාස් කරනකම් ඇඳට වෙලා ඉන්න. ඉතින් මම එයත් එක්ක කතා කර කර ඇඳාස් කරනවා. ඊළඟට පොඩ්ඩගෙන අපි එක මාරු කරලා පොඩ්ඩක් කෝලම් කර කර ඉඳලා වොෂ් එකක් දාගන්න යනවා. මුලින්ම දත් මැදලා බබාව සෝදලා තමයි මම මූණ සෝදගන්නේ. සතියට දෙතුන් වතාවක් මේ විදිහට මම හොඳට මගේ මූණ ස්ක්‍රබ් කරගන්නවා. මම අනිවාර්යයෙන්ම හැමදාම උදේට ලිප් බාම් යූස් කරනවා. ඊළඟට හොඳට මොයිස්චරයිස් කරගන්නවා. මේ විදිහට මූණ මොයිස්චරයිස් කරලා හොඳට මසාජ් කරගත්තාම උදේ ඉතුරු වැඩ ටික කරගන්න පොඩි ශක්තියක් ලැබෙනවා. ඒ වගේම මේක අපේ හැමට ගොඩක් හොඳ දෙයක්. කරලා බබාව ප්ලේ රූම් එකේ තියලා මම අපේ හුරතලාට කෑමක ලෑස්ති කරනවා. බව්වට කෑම දෙන්න කතා කරනකොට අපේ පොඩ්ඩක් ඉක්මනට එතෙන්ට එනවා. ඊළඟට බව්වත් එක්ක කතා කර කර එතෙන්ට වෙලා ඉන්නවා මගේ ඉතුරු වැඩ ටික කරගන්නකම්. උදේ තේ එකට ඉතින් අපි හැමෝම පුරුදු වෙලා ඉන්නේ. ඉතින් මම මුලින්ම මගේ තේ එක හදාගන්න ගමන්ම බබාගේ උදේ කෑම එක හදනවා. උදේ 8:00 වගේ බබා උදේ කෑම එක කනවා. එයා කෑම එක කන ගමන් මම එයාට කෑම එක කවන ගමන් මගේ තේ එකත් බොනවා.
පොඩ්ඩව චුට්ටක් සෝදලා මගේ ක්ලීනින් වැඩ පටන් ගන්නවා. මුලින්ම මම බබාගේ හයිචෙයා එක පිරිසිදු කරනවා. මේකට මම පාවිච්චි කරන්නේ මද රස්නි උණු වතුර ටිකකුයි ඩිෂ් වොෂ් ටිකකුයි එකතු කරලා හදාගත්ත ස්ප්‍රේ එකක්. ඊළඟට එකතු වෙලා තියෙන භාජන ටිකත් සෝදලා කුසියක් ටිකක් අපිලිවෙල වෙලා නම් එක ටිකක් පිලිවෙල කරනවා. මේ වැඩ අතරතුරේ හස්බන්ඩ් බ්‍රෙක්ෆාස්ට් වලට ගෙදර එනවා. එයාට කෑම හදලා දීලා මමත් උදේට කෑම කනවා. දහය වගේ වෙනකොට පොඩට හොඳටම නිදිමත වෙනවා. ඉතින් දැන් එයා හොඳටම නිදි. අද මම පොඩි මේකප් එකක් දාගන්නවා. හැමදාම ගෙදරදී නම් මේ විදිහට මේකප් දාන්නේ නැහැ. අද වීඩියෝ එක කරන්න නිසාම මම අද පොඩි මේකප් එකක් දාගන්නවා. නැත්තම් මේ වෙලාවට මම ටීවී එක බලනවා. එහෙමත් නැත්තම් රෙදි සෝදන්න වගේ තියෙන දවසට රෙදි ටික සේදෙන දානවා. සාමාන්‍යයෙන් මම කලින් දවසේ රෑ අනිත් දවසේ දවල්ටත් එක්ක කෑම හදනවා. ඒ හින්දා කෑම හදන වැඩි නැති නිසා මම ටිකක් රිලැක්ස් එකේ ඉන්නවා. තමයි අපි දෙන්නගේ උදේ දවස ගෙවෙන්නේ. දැන් එයා නිදි නිසා මට ගොඩක් කතා කරන්න බැහැ. මගේ සද්ද ටිකක් හයියෙන් යනොත් එයා හැරෙන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය විදිහට මේ විදිහට තමයි අපි දෙන්න උදේ දවස ගත කරන්නේ. සමහර දවස් වලට මම යත් එක්ක යාළුවෙක් ඉන්දියකට යනවා. ඒ වගේ දවසට මේක චුට්ටක් වෙනස් වෙනවා. එතකොට උදේම නැගිටලා අපි දෙන ලෑස්තිලා කිඳි යනවා. හැබැයි සාමාන්‍ය දවස් වලට මේ විදිහට තමයි අපි කාලය ගත කරන්නේ. ඉතින් මම හිතනවා චුටි බබාලා ඉන්න අම්ම කෙනෙක්ට බබාලත් එක්ක මුදේ දවස ගත කරන්න කොහොමද කියලා මේ වීඩියෝ එකනත් අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා. තවත් වීඩියෝ එකකින් හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ඒ වගේම මගේ channel එක subscribe කරලා නැත්නම් දැමම ගිහින් subscribe කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. ඔයාලට සුබ දවසක්. Walk away, tell me, tell me.